शुभ දවසක් වේවා ප්‍රිය අසන්නෙනි මේ පාසනෙවිල් දිනපතා ඔබ වෙත ගෙන එන ආස්කමේ වචනයයි අද අප්‍රේල් මාසයේ 26 වෙනිදා 2023 වර්ෂයේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් නාමෙන් මම ඔබට පළමු ආශිර්වාද ගෙන එනවා ප්‍රිය ආදර දරුවනි අද ජීවනයේ කෑම ශුද්ධ යොහාන් 20 වෙනි පරිච්ඡේදයේ 28 සහ 29 අපි මෙනෙහි කරන්නට යනවා උත්තාණයෙන් පසු දර්ශනෙ වීම ගැනයි අපි කතා කර කර ඉන්නේ අද 6 වෙනි එකේ තමයි අපි ඉන්නේ ඊයේ දවසෙත් අපි කතා කරා තෝමස් කොයි විදිහටද කිව්වේ සැක කරන නිසා ඒ වගේම අවිශ්වාස කරන නිසා නැහැ මගේ ඇඟිලි උන්වහන්සේගේ අස්සේ අල්ල මැද ඒ වගේම උන්වහන්සේගේ පැත්තේ ඒ හෙල්ලේ වැදිච්ච තැන මට අත ඇඟිල්ල දාන්න නැතුව මම විශ්වාස කරන්නේ නැහැ කියලා කිව්වා බයිබලයේ අද සඳහන් වෙනවා තෝමස් උත්තර දෙමින් මාගේ ස්වාමිනි මාගේ දෙවියනි උන්වහන්සේට කිව්වේ මේ උත්තර දෙන්නේ මං හිතන්නේ ඇඟිලි ගැහුවට පස්සේ තේරුම් ගත්තට පස්සේ විශ්වාස වුණාට පස්සේ මේ ජේසුම තමයි කියලා තේරුම් ගත්තට පස්සේ එතකොට තමයි මේ විදිහට කතා කරේ නුඹ මා දුටු බැවින් විශ්වාස කළෙහිය කියලා ජේසු වහන්සේ කියනවා නුදුටු නමුත් විශ්වාස කළා වූ අය ආශිර්වාද ලද්දෝයයි ජේසුස් වහන්සේ කීසේක තෝමස් පුදුම විදියට දෙවි ජේසුස් වහන්සේට අමතන්නේ ඉස්ලාම කිව්වා ස්වාමිනි කියලා ඊට පස්සේ කියනවා දෙවියනි කියලා මම හිතනවා මෙතන තමයි පළවෙනිම පාර ජේසුස් වහන්සේට දෙවියනි කියලා කෙනෙක් කතා කරන්නේ ඒකට හේතුව මෙයාට සම්පූර්ණයෙන්ම තිබිච්ච සැකය සම්පූර්ණයෙන්ම ඔහුගේ ජීවිතයෙන් ඉවත් වුණා තෝමස්ට සැක කරන තෝමස් කියලා කිව්වට නමුත් සැකය දැන් ඉවත් වෙලා දැන් ඔහු ජේසුස් වහන්සේට දෙවියන් වහන්සේ කියලා අමතනවා ඉතින් ඒක ඉතාමත්ම වැදගත් දෙයක් කිතුනුවන්ට ඒ වගේම තමයි අපි ගැන කතා කරනවා මේ ස්ථානයේ ඒ කියන්නේ මා නුඹ මාව දුටුවා නමුත් නොදුටු නමුත් විශ්වාස කරන අය කවුද මේ නොදුටු නමුත් විශ්වාස කරන්නේ අපි වගේ අය අපි අවුරුදු 2000කට පස්සේ අපි ඉපදෙච්ච අය අපි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව දැකලා නැහැ උන්වහන්සේ කුරුසපත් වෙනව දැකලත් නැහැ උත්තාන වෙනව දැකලත් නැහැ ලේවගුරුනෝ දැකලත් නැහැ උන්වහන්සේගේ තුවාල දැකලත් නැහැ තුවාල අතගාලත් නැහැ නමුත් ජේසුස් වහන්සේ කියනවා නමුත් නොදුටු නමුත් විශ්වාස කරන ඔබට ආශිර්වාද ලද්දෝයි කියලා ජේසුස් වහන්සේ කියනවා මං හිතනවා මම ප්‍රකාශ කරනවා තීන්දුව කර ප්‍රකාශ කරනවා මේ පණිවිඩය අහන හැම කෙනෙකුටම ඔබගේ ජීවිතයේ ආශිර්වාදලත් ජීවිතයක් වෙන්න යනවා ඒකට හේතුව ඔබ ජේසුස් වහන්සේගේ මරණය විශ්වාස කරනවා විතරක් නෙමෙයි ඔබ උන්වහන්සේගේ තුවාල ඇත්ත බව විශ්වාස කරනවා උන්වහන්සේ ඒ තුවාල ලැබුවේ අපිව අපට සුවය දෙන්නයි කියලා ඔබ විශ්වාස කරනවා දේව ආශිර්වාදෙන් පිරි ශුභ දවසක් වේවා